අයිබෝවන් අද දෙන්න බික් ෆෝකස් සමඟ සජීවීව එකතු වෙන්නේ. අපි අද මාතෘකාව විදිහට කතා කරන්න හිතුවේ විශේෂ හේතුවක් තිබෙනවා. මේ දවස්වල කොළඹ අහස බොහොම කාර්යබහුල වෙනවා. නමුත් බික් ෆෝකස් එකේ අවධානය ඊට වඩා බොහොම ගැඹුරු තැනකට ස්පර්ශ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයේ සමරන මොහොත. හැබැයි රටක් විදිහට යුද්ධ නැති මොහොතක අපිට ඇති තරම් ගුවන් යානා තියෙනවද? අපි ආරක්ෂිතයිද? කලාපීය වශයෙන් එල්ලවන බලපෑම් සහ මේ සියලු දේවල් එක්ක අපේ ගුවන් හමුදාව මොන වගේ තත්වයකද ඉන්නේ? අපිට මොන වගේ පහසුකම්ද ඕන කරන්නේ? ගුවන් හමුදාවේ වත්මන් තත්ත්වය මොකක්ද? අපි කතා කර අදවස් සම්බන්ධව එයා මාෂල් සුදර්ශන පතිරණ ගුවන් හමුදාපතිතුමාට අයිබෝවන් ඔබතුමා පිළිගන්නෝ. අයිබෝවන් චතුර්. වන්න යන නම් සෑහෙන යනවා දකින්න. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් හිතට දුකක් එකපාරට ඇවිල්ලා ආවා. මොකද මේ ඉන්දියානු ගුවන් යානා මේ ලංකාවේ අහස යන්නේ කියලා. ඊයේ දවසේ මම මාධ්‍ය හමුවලක් දැක්ක. ඇත්තටම මේ ඔබතුමාලා අවුරුදු 70 සමරන මොහොතේ අපේ ගුවන් යානා ටිකක් ගුවන් සංදර්ශනයක තිබුණා නම් මේක කොච්චර ආඩම්බරයක්ද රටට? ඇයි මේ ඉන්දියාවෙන් ඇවිල්ලා පාට දාගෙන යන්නේ කියලා. ඒක ඇත්තටම ලංකාවේ විතර පොදු දෙයක් නෙමෙයි. ලෝකේ ඕනම තැනක ඒ වගේ ගුවන් හමුදාවල සංවස්තර තියෙන අවස්ථාවන් වලදී මිත්‍රශීලී රටවල් වලින් ගුවන් යානා ඇවිල්ලා ඔවුන්ගේ ඒ තියෙන ප්‍රදර්ශන ගුවන් යානා වලින් ප්‍රදර්ශන කටයුතු ඉදිරිපත් කරනවා. ඉතින් මේ වෙලාවේ 70 වෙනි සංවස්තරය කියන්නේ ඉතාම සුවිශේෂ වූ අවස්ථාවක්. ඒ අවස්ථාවේ අපි ළඟම තියෙන අපේ ඉන්දියන් රට ඉන්දියාව, ඒ වගේම අපේ ළඟම ඉන්න ගුවන් හමුදාව ඉන්දියන් ගුවන් හමුදාව. ඒකින්දා මම ඉන්දියන් ගුවන් හමුදාපතිතුමාගෙන් පුද්ගලිකවම ඉල්ලුවා, මම ආරාධනා කරා පුළුවන් නම් ඔවුන්ගේ සංදර්ශන ගුවන් යානා අපිට ලබා දෙන්න මේ 70 වෙනි සංවත්සරය සඳහා කියලා. පස්සේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේකට අනුමැතිය ලැබුණාට පස්සේ ඔවුන් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ සංදර්ශන පවත්වනවා අපේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන්. ඔබතුමා මම හිතන්නේ 1987 පකිස්තානයේ කෝස් එකට ගිහිල්ලා ඉතිහාසය ඔයාලා බලනකොට ගොඩක් අත්දැකීම් බහුල නිලධාරියෙක්. ඒ වගේම ඉතිහාසයේ බොහෝ සිදුවීම් මතක කෙනෙක්. ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානා අහස උඩින් යනකොට අපේ මිනිස්සුන්ගේ ඔළුවේ මතුවෙන්න වෙන දෙයක් අපිට ඉතිහාසෙ මතක් කරනවා නේද? ඒකත් එක්කයි මේ බිය ඇති වෙන්නේ. දේශපාලඥ වුණත් බොහෝ අදහස් පළ කරන්නේ. අපිට එහෙම දේවල් වෙන ගන්නේ නැද්ද ඉස්සරහට? නෑ, අපි ලෝකෙත් සමග ඉදිරියට යා යුතුයි. අපි රටක් හැටියට අපේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ගමන් අපේ කලාපී ආරක්ෂාව, ඒ වගේම ලෝකයේ තුල අපි ගුවන් හමුදාවක් හැටියට කොහොමද ස්ථාපනය වන්නේ කියන ඒ ඉදිරි දැක්මත් එක්ක අපි ඉදිරියට යා යුතුයි. අපි ඒ නිසා අපි කලාපීය ගුවන් හමුදා සමග ඉතාම සහයෝගයෙන්, ඉතාම මිත්‍රශීලීව අපි දැනටමත් අපි පුහුණු වීම් කටයුතු වල යෙදෙනවා. ඒ වගේම අපි අවශ්‍ය වූ අවස්ථාවන් වලදී ඔවුන්ගේ ගුවන් යානා ලංකාවට මේ එන්නේ පළවෙනි අවස්ථාව නෙමේ. විවිධ අවස්ථාවල ඇවිල්ලා අපි සමග පුහුණු වීම් කටයුතු වල යෙදিলা තියෙනවා. ඒ වගේම අපේ ගුවන් යානා අපි ඉන්දියාවට සහ ඒ වගේම අපේ ගුවන් නියමුවන්, ඒ වෙනකුත් ඉන්න නිලධාරීන්, සෙසු නිලයන් අපි විවිධ රටවල් වලට ගිහිල්ලා අපි පුහුණු වීම් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ අවස්ථාවේ අපි ඉතාම බුද්ධිමත්ව අපි ඉදිරියේ ගැන සිතලා මේ කලාපීය ආරක්ෂාව, විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සඳහා අපිට සහයෝග දෙන රටවල් සමග අපි ඉතාම සුහදශීලීව, මිත්‍රශීලීව යන්න ඕන ගමනක් මේක. ඒ කියන්නේ වෙනදට වඩා සංග්‍රාමය, අහසය, අහසේ සිදුවන දේවල්, ඒ වගේම යුද පිටියේ සිදුවන දේවල් වෙනස්ද මේ දශකයේ අපි මුහුණ දෙන තත්ත්වයන්? අනිවාර්යයෙන්ම අපි ඉදිරියට යනකොට අපේ තාක්ෂණයේ මට්ටම අපි වෙනස් වෙනවා. ඒ වගේම අපිට තියෙන තර්ජන ගැන අපි ඉතාම විමසිලිමත් වෙන්න ඕන. එතකොට අපිට අද තියෙන තර්ජනය මොකක්ද කියලා අඳුරගෙන, ඒ වගේම අනාගතයේදී අපිට ඇතිවිය හැකි තර්ජන මොනවාද කියලා අඳුනගෙන ඒ අනුව අපි ඒ අනුව හැඩගැස්සෙන්න ඕන. ඉතින් මේ වෙලාවේ අපිට තියෙන ප්‍රධානම දේ තමයි සමුද්‍රීය ආරක්ෂණය මගින් ලංකාව දූපතක් අපි දූපත ආරක්ෂා කරගන්න එක. ඒතර සමුද්‍රය කියන්නේ ලංකාව වගේ මම හිතන 24 ගුණයක් විතර, 20 ගුණයක් විතර තියෙනවා අපිට සමුද්‍රීය කලාපය. ඉතින් ගුවනින් ආරක්ෂා කර ගැනීමට ඒ ශක්තිය අපි වැඩි දියුණු කළ ගත යුතුයි. ඒ සඳහා අපිට කලාපීය ගුවන් හමුදා සමග ඉතා මිත්‍රශීලීව සුහදව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔබ ඇත්ත වශයෙන් බැලුවොත් අපේ එක අසල්වැසියෙක් වෙන්නේ ඔස්ට්‍රේලියාව. සමුද්‍රීය පැත්තෙන් බැලුවොත් ඉතින් අපි ඔස්ට්‍රේලියන් ගුවන් හමුදාව සමගත් මේ වගේම අපි ඉතාම හොඳින් කතා බහ කරමින් ඒ ජොයින්ට් එක්සර්සයිසස් එහෙම නැත්නම් අපි එකතු වෙලා කරන ඒ පුහුණු වීම් කටයුතු වල යෙදෙනවා. දැන් මං හිතන්නේ ලංකාවේ ඉතිහාසය 1990 වසරේ F7 එකක් අරගෙන එනකොට පළමු කණ්ඩායමට ඇතුළත් කරගත්ත ගුවන් නියමුවා වෙන්නේ ඔබතුමා. අද අපි කතා කරන්නේ F-35 වගේ එකක් එක්ක තමයි මං හිතන්නේ ඔබතුමත් නිරන්තරයෙන් මේ ගුවන් සංදර්ශන මේ ආශෝස් වලට යන කෙනෙක් මම දැකලා තියෙනවා. ඉතින් එහෙදිත් දැන් තාක්ෂණයයි අපි ඉන්නේ කොතනද? එතකොට ප්‍රහාරක බලයනියට ප්‍රහාර යුද්ධ කාලේ ඉඳලා මුහුණ දුන්නු අනදුන්නු කෙනෙක් ඔබතුමා. තොර අපිට කොච්චර ප්‍රහාරක ගුවන් යානා තියෙනවා? අපිට ඇත්තටම දැන් මේ අවස්ථාවේ කෆීර් කොච්චරක් තියෙනවද? ඒ වගේම අපිට ප්‍රහාරක ගුවන් යානා කොච්චරක් ඇත්තටම තියෙනවද? ඇත්ත හොඳ ප්‍රශ්නයක් චතුර ඇහුවේ. ඒ කියන්නේ අපිට ප්‍රහාරක ශක්තිය මේ වෙලාවේ අපි ඊටාම හීන මට්ටමක ඉන්නේ.
ඒකෙන් අපි ගත්තොත් 120ක් පමණ ශක්ති ප්‍රමාණයකින් තමයි අපේ ප්‍රහාරක ගුවන් යානා ශක්තිය දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තියෙන්නේ. ඉතින් ඒක පහුගිය අවුරුදු 5-6 තුල ඒකට යම්කිසි දායකත්වයක් නොදුන්න නිසා අපි විශාල පසුබෑමකට ලක් වුණා. නමුත් අපේ නව ආණ්ඩුවත් එක්ක අධිකාරී ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම මත අපි දැන් තියෙන ගුවන් යානා නඩත්තු කරගනිමින් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට හැකි ශක්තියක් තියෙන ගුවන් හමුදාවක් නිර්මාණය කිරීමේ සැලසුම් ඉදිරිපත් කළා. ඒ සැලසුම් ඉතාම විනිවිදභාවයෙන් යුතුව ඒවා ගැන සොයා බලලා දැන් අපි යම්කිසි සැලැස්මක් අනුව ඉදිරියට ගමන් කරනවා. ඉතින් ඒ අනුව දැන් ඒ අහපු ප්‍රශ්නෙට තියෙන කෙටිම පිළිතුර වන්නේ මේ වෙලාවේ ශක්තියක් නැහැ ඇත්තටම. නමුත් අපිට යම්කිසි ශක්තියක් සීමිත ප්‍රමාණයක් තියෙනවා. සීමිත ප්‍රමාණයක්. ඒ කියන්නේ කෆීර් එකක් හරි වැඩ කරනවද යුද්ධ කාලේ පාවිච්චි කරපුවා? නැහැ. කෆීර් එකක්වත් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. නමුත් අපි ඒවා නැවත වරක් යථා තත්ත්වයට පත් කර ගැනීමට ඒ අෆීර් ගත්ත ඊශ්‍රායෙල් රජයෙන් අපි ඊශ්‍රායෙල් රජයත් සමග සාකච්ඡා කළා. මේ අවුරුද්ද තුලදී අපි කෆීර් ගුවන් යානා පහක් නැවත පසුගිය ඒ තිබ්බ තත්ත්වයට වඩා ටිකක් ඉදිරියට ගිය තාක්ෂණයත් එක්ක තියෙන ගුවන් යානා පහක් හැටියට නඩත්තු කළා. ඉදිරියට ගේමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කෆීර් එකක් මිලදී ගන්න එක මේ වෙලාවේ ලෝකබඳ පොලි තත්ත්වෙත් එක්ක බලනකොට අපිට වටිනවද? එහෙම නැත්නම් අපිට ආර්ථික ශක්තියක් නැද්ද වෙනත් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට? රටේ ආර්ථිකයත් එක්ක ගුවන් හමුදාව හැම දවසකම අරගලයක් කරා කියලා ඉතිහාසයේ යුද හමුදා ගුවන් හමුදා පොතේ සඳහන් කරනවා. මොකද මුලින්ම අපිට මැතිනියගේ සමයේදී තමයි ගුවන් යානා නොමිලේ හම්බුණා කියලා සඳහන් වෙන්නේ ඇමරිකාවක සජනපදෙන් 7ක්. ඊට පස්සේ මිග්යානා මං හිතන්නේ රුසියාවෙන්. තොර එදා සිට මේ දක්වා අපිට මේ මිල සල්ලි නැහැ ගුවන් හමුදාවක් නඩත්තු කරන්න කියන ප්‍රශ්නේ ඉන්නවා. නෑ, ගුවන් හමුදාවක් කිසි විටකත් ආර්ථිකයත් එක්ක හැප්පෙමින් යන්නේ නෑ. මම හිතන්නේ ගුවන් හමුදාවක් හැටියට අපි රටේ ආර්ථිකය තේරුම් අරගෙන ඒකත් එක්ක සමගාමීව ඉදිරියට යා යුතුයි. ඉතින් ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වා අපිට නවීන ගුවන් යානා නවීන තාක්ෂණයත් එක්ක ඔබ හරියටම කිව්වාගේ F-35 අපි හිතමු ගුවන් යානාවක් ගන්න F-35 ගුවන් යානාවක් මම හිතන්නේ මිලියන් 100කට එහා වෙනවා එක ගුවන් යානාවක්. එතකොට අපි දෙන්නේ නැහැ හැමෝට. දෙන්නේ නැහැ හැමෝට. අපි තුමු දුන්නා කියලා. ඒ දුන්නා අපි තුමු එක ගුවන් යානාවක් මිලියන් 100ක් වෙනවා. එතකොට මිනිමම් අපි හිතමු ගුවන් යානා 6ක්. සාමාන්‍ය ස්කොඩ්‍රන් එකක් කියන්නේ ගුවන් යානා 12ක්. ඒ වගේ වෙන රටවල ස්කොඩ්‍රන් එකක් කියන්නේ ගුවන් යානා 24ක්. නමුත් අපි අපේ රටේ තියෙන තත්ත්වෙත් එක බලලා අපි කියනවා ගුවන් ස්කොඩ්‍රන් එකක් එහෙම නැත්නම් බලගණයක් කියන්නේ ගුවන් යානා 6ක් තිබුණොත් ඇති කියලා හිතලා තමයි අපි ප්ලෑන් කරන්නේ. ඉතින් අපි 6ක් ගත්තත් මිලියන් 600ක්. ඩොලර් මිලියන් 600ක්. ඉතින් එවැනි තත්ත්වයක ආර්ථික ශක්තියක් නැති බව අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි. අනිතක එවැනි දෙයක් කරන්න ඒකට හා සමගාමී වූ තර්ජනයක් අපේ රටට තියෙනවා. ඒතරේ තර්ජනේ අනුව තමයි අපි ඒක ප්ලෑන් කරන්න ඕනේ. නමුත් මම කිව්වේ එහෙම නෙවෙයි. මම කිව්වේ අපි දැනට අපිට දැනටමත් මුදල් වියදම් කරලා තියෙනවා මේ ගුවන් යානාවලට. අපි මුදල් දීලා ඉවරයි. මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් අපි ඒක දැන් ගෙවලා ඉවරයි. ඉතින් අපි එහෙම නම් ඒක දිරන්න දාලා පස් වලට දාලා පැත්තකට දානවාද? එහෙම නැත්නම් ඊට වඩා අඩු මුදලක්, තාම අඩු මුදලකින් මේක නැවත වරක් අපි වැඩි දියුණු කරමින් මේ අපේ රටේ තියෙන දැනට තියෙන තර්ජනයන් වලට මුහුණ දීමට සහ අපි දැනට අපි ලබාගෙන තියෙන අත්දැකීම් මතු පරපුරට දෙන්න පුළුවන්. ඒ අපි පුහුණු කරන්නේ අපි තරුණ ගුවන් නියමුවන් පුහුණු කරලා මේ රටට දායාද කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගන්නකොට අපිට අවුරුදු 10ක් ගියා අපි යුද්ධයේදී හරියට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්න. ඉතින් අපි නැවතවරක් අවුරුදු 10ක් ඉන්නවද හදිසි අවස්ථාවක් આવත. එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් මුල්ලදීරදී අවුරුදු 10ක් කාලේ යනවා පුහුණුව සඳහා. නෑ, පුහුණුව සඳහාම නෙමෙයි. අපි ඇත්තටම අපි එනකොට අපිට ප්‍රහාර ගුවන් යානා තිබ්බේ නෑ. ඒතකොට අපිට තිබ්බ ඉතා සුළු පොඩි ගුවන් යානා 83 අපි යුද්ධේ පටන් ගන්නකොට අපිට තිබ්බ එවැනි ගුවන් යානා 190 තමයි ප්‍රහාරක ගුවන් යානාවක් හරියට ජෙට් ෆයිටර් එකක් කියලා ලංකාවට එන්නේ. ඉතින් ඇවිල්ලා තව අවුරුදු දෙකක් විතර යනවා ගුවන් නියමයක් පුහුණු වෙලා ඒ හරියටම ගුවනින් ඒ ප්‍රහාරයක් එල්ල කරන්න. ඉතින් අපි ඒ අවස්ථාවට ආය ගියොත් ආයෙත් අපිට වෙන්නේ ඒ වගේ අවුරුදු 10ක් තිස්සේ ඉන්න වෙනවා. අපිට ඉදිරියේදී හරියටම මේ ගුවන් ශක්තිය සතුරාට ඉදිරිපත් කරන්න. දැන් ගුවන් හමුදා ජෙට් බලගනේ දක්ෂ ගුවන් නියමයක්, ඒ වගේම යුද්ධ කාලයේ සෑහෙන මේ වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක් විදියට දැන් ප්‍රශ්නයක් විදියට අහන්න බලන්න, තාමත් අපේ ජාතික ආර්ථිකයෙන් එහෙම නැත්නම් හැමදා අවුරුද්දකම බජට් එකෙන් විශාල මුදලක් ආරක්ෂක අංශ වෙත යොමු කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරනවා. හැබැයි ප්‍රශ්න විදිහට මතුවෙන කාරණා තමයි එතකොට අපිට මේ වෙලාවේ ඔබතුමා කිව්ව ඇසෙස්මන්ට් එකක් කරන්න ඕන කියලා. ප්‍රහාරක යානා අවශ්‍යද? අවශ්‍ය නම් මොන විදිහේ ඒවද? මොන වගේ තර්ජනයක්ද එල්ල වෙන්න පුළුවන් කලාපෙන් ඔබතුමාලා හිතන විදිහට සාමාන්‍යයෙන්? ඔව්, අපි මේ වෙලාවේ කලාපීය තර්ජනයක් අපිට නොතිබුණත් අපි රටේ ස්වයරීත්වය සහ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාවය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒ නිසා යම් කිසි අවස්ථාවක් කිසියම් හෝ තර්ජනයක් ඒ වෙල රට වෙනුවෙන් සිද්ධ වෙනවා නම් ඒකට මුහුණ දිය හැකි ගුවන් හමුදාවක් අපි සතුව තිබිය යුතුයි. ගුවන් හමුදා පමණක් නෙමෙයි, නාවික හමුදාව, යුද හමුදාවේ සියලු දෙනා
ඒ සඳහා අපි ශක්ති ප්‍රමාණයෙන් අපි ඒක සැලසුම් කළ තිබිය යුතුයි. ඉතින් ඒකට එහා ගිය තර්ජනයක් ආවොත් එතකොට අපිට ජාත්‍යන්තර වශයෙන් අපිට ආධාර ඉල්ලන්න වෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට ඒ ගැන මුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි මේ ජාත්‍යන්තර මිත්‍රත්ව ගොඩනගාගෙන අපි ඉදිරියට යන්න ඕන. නමුත් අපි ඇති වෙන තර්ජනයට මේ මොහොතේම මුණ දීම සඳහා අපි සතුව හමුදා ශක්තියක් තිබිය යුතුයි. ඉතින් මේ හමුදා ශක්තිය අපි ගාව තිබුණා. මම කියන්නේ ඒක යට යන්න නොදී මේ තියෙන ශක්තිය තියෙන ගුවන් යානා නඩත්තු කරගනිමින් අපි ඉදිරියට යා යුතුයි. මම අර ඉස්සෙල්ලත් කිව්වාගේ ඒ කරන වැඩෙන් අපි කරන්නේ අපි ඇත්තටම ලංකාණ්ඩුවට එහෙම නැත්නම් රජයට අහිමි වෙන්න යන විශාල ඒ ගුවන් යානා වලට අපි වියදම් කරලා තියෙන මුදල් ආරක්ෂා කරගනිමින් ඒ වගේම ඒවා නඩත්තු කරගනිමින් අපිට මතු පරපුර සඳහා අපේ තියෙන අත්දැකීම් ඔවුන්ට ලබා දෙමින් ඔවුන්ව හරියටම දැනුවත් කරමින් ඒක රටේ ආරක්ෂාව සඳහා ඉදිරියට අපි සැලසුම් කළා තියන්නේ. කොහොමද අපතුන් දැන් ඔබතුමා වගේ නිලධාරියෙක් ගත්තොත් පියාසර පෙර පැය 3500 විතර සීමාව සාහවුරු කරපු කෙනෙක් කියලා තමයි මම කියවලා තියෙන විදිහට දන්නේ. ඒතකොට දැන් ගුවන් යානා වර්ග 10ක විතර පුහුණු තිබෙන කෙනෙක් විදිහට. ඒතකොට දැන් දැනට ඉන්න ගුවන් නියමුවෙකුට මේ කිනේතර ගුවන් යානාවක් නැත්නම් ෆ්ලයින් අවර්ස් ගන්න කොහොමද ඒගොල්ලෝ? ඒතකොට වෙන රටවල අපිට ඒ සහයෝගය ලැබෙනවද? ඒගොල්ලෝ ප්‍රහාරක ජෙට් යානයක සූදානමක් එහෙම නැත්නම් පුහුණුව සඳහා යොමු වෙද්දී මොන වගේ විදිහටද ඒ අයට ඒ පුහුණුව ලබා දෙන්නේ? අපි ගුවන් හමුදාවක් හැටියට අපේ පුහුණුවීම් අපි ඉතාම සූක්ෂම විදිහට සැලසුම් කරලා අපි යම්කිසි රටාවකට එහෙම නැත්නම් ඉලක්කයකට යන්නේ. ඒකතකොට අපි අපේ ගුවන් හමුදාවේ හැම ගුවන් නියමකටම මාසෙකට පියාඹන්න ඕන පියසර පැය ගාණක් තියෙනවා අවම වශයෙන්. ඔහුගේ ඒ පියසර තත්ත්වයන් පාලනය කරගන්න ඒ මාසෙකට ඔවුන් අවම වශයෙන් ඒ පියසර පැය ගාණ ෆ්ලයි කරන්නම ඕනේ, පියාඹන්නම ඕනේ. ඉතින් අපි ඒ ගැන විශේෂ අවධානයකින් ඉන්නේ. ඒ වගේම ඒ චෙක් ඇන් බැලන්ස් සිස්ටම් තියෙනවා. ඔවුන් සමග අපි විශේෂයෙන් පුහුණු වීම් කටයුතු වල ඉන්නවා. ඒ වගේම ගුවන් උපදේශකවරුන් විසින් ඔවුන් චෙක් කරනවා. ඉතින් ඒ වගේ අපි එක යම්කිසි සැලැස්මකට යන්නේ. ඒක නිසා අපිට කියන්න බෑ මේ ගුවන් යානාවල අපි යුද්ධයක් නොතිබුණා කියලා අපි ඔවුන් ෆ්ලයි නොකර ඉන්නේ නැහැ. ඒ අවම තත්ත්වයේ හෝ ඔවුන් අනිවාර්යයෙන්ම පාලනය කළ ගත යුතුයි. ඒ කියන්නේ ඒ සඳහා අපි අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ගුවන් යානා අපි මේ වෙලාව නඩත්තු කරමින් අපි ඉදිරියට ගේනවා. මම කියන්නේ ඒ අවම තත්ත්වෙන් ඉදිරියට යන්න තමයි මේව නඩත්තු කරගන්නේ අපි ඉස්සරහට එන්න ඕනේ. ඒ කියන්නේ අපේ නියම වලට සාමාන්‍යයෙන් ඔය පකිස්තානයේදී ඉන්දියාවේදී වගේ අවශ්‍ය පුහුණුව සඳහා ඒ ගුවන් යානා ඔවුන් ලබා දෙනවද අපේ ඒ වෙන සම්බන්ධතාවය? අපිට සමහරලාට ඔබ ඉස්සලාම ප්‍රහාරක ගුවන් යානා ගමුද මම 120% විතර අපි අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙලාවට අපි ඒ රටවල් වලින් අපි ආධාර ඉල්ලනවා. ඉල්ලපුවම ඔවුන් අපි අපේ ගුවන් නියමුවන් ඒ රටවල් වලට අරගෙන ගිහිල්ලා කිසිම අය කිරීමකින් තොරව ඒ තියෙන මිත්‍රත්ව සම්බන්ධතාවයේ මත ඔවුන් අපේ ගුවන් නියමුවන්ට යවම ඒ පැය ගන්න පියසර කරන්න අවසර දෙනවා. දීලා අපි ඒ සුහදත්වය මත අපේ කොහොම හරි මේ ගුවන් හමුදාව ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරනවා. 51 අවුරුද්දේ ගුවන් හමුදාව ආරම්භ වෙන දවසේ ඉඳලා අද වෙනකොට ගත්තම අද කොච්චර ශක්ති ප්‍රමාණයක්ද, බටපිරිස කොච්චරක්ද, සෙසුනුලයන් කොච්චරක්ද, සමස්තයක් විදිහට ගත්තම සමත් අපි බලමු 1951 මාර්තු 2 වෙනිදා රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදා හැටියට ස්ථාපිත වෙනකොට අපිට හිටියේ නිලධාරීන් 6 දෙනයි සෙසු නිලයන් 24 දෙනයි. නමුත් අද වෙනකොට මට ඉන්නවා නිලධාරීන් 3000කට ආසන්න ප්‍රමාණයක් සහ සෙසු නිලයන් 32000ක් පමණ ඉන්නවා. ඉතින් ඇත්තටම ගුවන් හමුදාවක් හැටියට ගත්තහම එතන තියෙන්නේ පුද්ගලයන්ගේ තියෙන ඉලක්කම් ගන්න නෙමෙයි. ගුවන් හමුදාවේ ශක්තිය මැනිය යුත්තේ ගුවන් යානා. මොකද අපි ගුවනින් තමයි ගුවන් බලය පොළවට හෝ මූදට අපි ලබා දෙන්නේ. ඒ වගේම නිරීක්ෂණ කටයුතු කරන්නේ. ඒතර ගුවන් හමුදාවක් හැටියට ගත්තොත් ගුවන් බලය කියන එක සමහරවිට අපි මට 10000 හිටියත් මට ගුවන් බලයේ විශාල වශයෙන් තියෙනවා නම් අන්න එතනයි අපි ශක්තිය ගුවන් හමුදාවේ ශක්තිය හැටියට දකින්නේ. දැන් ගුවන් හමුදාවේ ප්‍රමාණය අඩු කරන්න ඕන කියලා යුද්ධයෙන් පස්සේ එහෙම සාකච්ඡාවක් වෙනවද? ඒ කියන්නේ මම ගොඩක් ලා දේශපාලඥයෝ අපි දැක්කා මේ පහුගිය ගෙවිච්ච දශකයක විතර කාලේ යුද්ධ ඉවරුනෙන් පස්සේ දැන් රට සුරක්ෂිතයි, ප්‍රශ්නයක් නැහැ. අපි වගේ පුංචි රටකට දරන්න බෑ යුද හමුදාවේ ශක්තිය, ගුවන් හමුදාවේ ශක්තිය, නාවික හමුදාවේ ශක්තිය. අපි සිවිල් සේවාවලට වැඩි අවධානයක් යොමු වෙන්න ඕන කියලා තර්කයක් තිබුණා. ඔබතුමා හිතන්නේ මොකද්ද මේ ගැන? නෑ, ගුවන් හමුදාවේ හැටියට අපිට ඒ ප්‍රශ්නේ එන්නේ නෑ. මොකද ගුවන් හමුදාව කියන්නේ තාක්ෂණික හමුදාව. ඒතර අපි තාක්ෂණයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. ඒතර අපේ වැඩිවීම සිද්ධ වෙන්නේ තාක්ෂණය මතින්. ඒතර අපි ගාව ඉන්න මේ 32000 හෝ 34000 සම්පූර්ණ වශයෙන් ගත්තාම ඒක අපිට අවශ්‍ය වෙන්නේ අපේ තියෙන ගුවන් යානා නඩත්තු කරමින් ඒවට ආරක්ෂාව සපයමින් ඒවා වැඩි දියුණු කරමින් ඉදිරියට යන්න පුළුවන් හමුදාවක් තමයි අපි ඒ තියාගෙන ඉන්නේ. ඒකින්ද මේ අවස්ථාවේ ගුවන් හමුදාපති හැටියට මට විශේෂයෙන් කියන්න පුළුවන් අපි ගාව අතිරික්තයක් නැහැ. මේ තියෙන පිරිස පාලනය කරගන්නෙමින් ඉදිරියට යන්න තමයි අපිට තියෙන අභියෝගය. ඒතර වැඩි කාලයක් නෑ ඔබතුමා ගුවන් හමුදාපතිවරයා වෙලා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 18 වන ගුවන් හමුදාපතිවරයා.
ඔබේ අරමුණ මොකක්ද? ඒ කියන්නේ මෙතෙක් පැවතිච්ච මේ ගුවන් හමුදාව ඔබ ප්‍රතිසන්දානය කිරීමකට බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් මොකක්ද ඉදිරියේ සැලසුම ඔබතුමාගේ? ගුවන් අපි කියනවා එයාපවර්. එහෙම නැත්නම් අපි ඒ තියරි ගැන අපි විශේෂයෙන් අධ්‍යයනය කරනකොට අපි දන්නවා එයාපවර්ල තියෙන විශේෂම දේ තමයි centralized control and decentralized execution. ඒ කියන්නේ අපි විමධ්‍යගත කරගන්න ඕනේ අපේ තියෙන ශක්තිය. ඒ වගේම එක තැනක ඉඳන් ඒවා පාලනය කළ ගත යුතුයි. ඉතින් එවැනි රටාවකට අපි දැන් ගුවන් හමුදාව අපි දැන් ඒ සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා. අපි ගුවන් හමුදාව ගුවන් එයා කමාන්ඩ්ස් තුනකට බෙදලා තියෙනවා. උතුරු නැගෙනහිර සහ දකුණ කියලා. ඒ අනුව අපි ආඥාපතින්පත් කළා. ඒ තියෙන අපේ ගුවන් ශක්තිය ඒවට බෙදලා බටහිර එහෙම නැත්නම් අපේ හෙඩ් ක්වාටර්ස් වල ඉඳන් ඒවා පාලනය කරන ගමන් ඔවුන් හරහා රට තුළට රටේ මහ ජනතාව තුළට ඒ අවශ්‍ය අවස්ථාවන්වලදී සහයෝගය දෙන්න පුළුවන් අපි රාමුවක් දැන් නිර්මාණය කළා. අපි ඒක දැන් ඉදිරියේදී ඇත්තම අපි අතිකල පටන් ගන්න තියෙනවා. අපි ඉදිරියේදී ඒක තව තවත් ශක්තිමත් කරමින් යනවා. ඊට අමතරව මම ගුවන් හමුදාපති හැටියට වැඩ බාරගත්තු ගමන් මම ඉලක්ක හතරක් තිස්සේ ඉදිරියට යන්න ඕනේ කියලා මම අදහස් කළා. මම ඒ පිළිබඳව දැනුවත් කරා මගේ ගුවන් හමුදාවේ සියලුම සමාජිකයන්. තියලා මම කිව්වා ඉස්සෙල්ලා මම අපි මෙච්චර කතා කරාගේ මම කිව්වා අපිට තියෙන මේ තියෙන ගුවන් ශක්තිය අපිට තිබුණ ගුවන් ශක්තිය සහ මේ තියෙන ගුවන් ශක්තිය ආරක්ෂා කරගැනීමෙන් වැඩි දියුණු කරගැනීමෙන් රටේ ජාතික ආරක්ෂාව සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ගුවන් ශක්තිය දෙන්න පුළුවන් ගුවන් හමුදාවක් මේ තියෙන ඒවා වැඩි දියුණු කරගැනීම අපි ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. අපිට පහුවෙච්ච ඒවා ටික අපි ඉස්සෙල්ලාම විසඳ ගන්න ඕනේ. ඒක හදා ගන්න ඕනේ. දෙවෙනි ඉලක්කය හැටියට මම කිව්වේ අපේ තියෙන සමුද්‍රය අපි තා හොඳින් ආරක්ෂා කරගත යුතුයි. මොකද සමුද්‍රයේ තමයි ලංකාවේ තියෙන මන් දන්න විදිහට වැඩිම සම්පත් ඉතුරුලා තියෙන්නේ. ඉතින් ඒක අපි ආරක්ෂා කරගෙන අපේ මතු පරපුරට සහ මේ රටට ඒක අපි ලබා දෙන්න ඕනේ. වෙන වෙන කට්ටියට ඇවිල්ලා ඒක හොරෙන් අරගෙන යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. දැන් තා ප්‍රශ්නයක් ඊතර උතනදී මත. ඒ ඊතර කරුණු දෙකක් කියන්න. නමුත් දැන් ඕක සමුද්‍රය ආරක්ෂා කරන වගකීම නේවි එකෙන් කරයි ඒගොල්ලන්ට තමයි ඒ වගකීම තියෙන්නේ කියලා කිව්වා. බැයි ගිය සතිය ඔබතුමාම මාධ්‍ය හමුවක මම දැක්ක කියලා තියෙනවා බීච් ක්‍රාෆ්ට් එකකුයි තව ගුවන් යනක් කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඕකෙන් පුළුවන් ද අපේ මේ ලංකාව වගේ 6 ගුණයකට වැඩි මුහුදු තීරයක් ආරක්ෂාව දෙන්න? නෑ එක සැරේ අපිට කරන්න බැරි වෙයි. නමුත් අපිට දැන් කොහොමවත් බෑනේ. අපිට තියෙන ඉතාම සුළු ගුවන් මේකක් සහ අපි නාවික හමුදාවේ තියෙන ඒ තියෙන ශක්තියත් එක්කනේ අපි දැන් කරන්නේ. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නෙට මම ඉස්සෙල්ලාම උත්තර දෙන්න ඕනේ අපි නාවික හමුදාවට විතරක් මුහුද බාර දෙනවද? එහෙම නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා කරනවද කියන කාර්යය. මොකද අපි ලංකාව අපි අපේ රාජ්‍ය ආරක්ෂාව ගැන ගත්තාම අපි හමුදා තුනම එකතු වෙලා අපි දන්නවා අපි අන්තිම මානුෂීය මෙහෙයුමේදී අපි ත්‍රිවිධ හමුදාවම ඉතා හොඳින් ඒකාබද්ධ වෙලා තමයි මේ සටන අරන්ගේ. ඉතින් අපි දැනටත් ඒ තත්ත්වෙම තමයි ඉදිරියට යන්නේ. ඉතින් මේ වෙලාවේ සමුද්‍රය ආරක්ෂා කර ගැනීම නාවික හමුදාව විතර බාර දීලා අපිට හැකන පියාගෙන ඉන්න බෑ. අපි ඔවුන්ට ශක්තියක් විය යුතුයි. අනිවාර්යයෙන්ම මුහුද ආරක්ෂා කිරීම නාවික හමුදාවේ වගකීමක් වන අතර ඒ සඳහා දත්ත සහ සහයෝගය ගුවනින් ලබා දීම ගුවන් හමුදාවේ තියෙන වගකීමක්. ඉතින් වගකීම් දෙකම ඉටු කරගැනීමෙන් අපේ සමුද්‍රීය ආරක්ෂාව අපි තහවුරු කරගන්න ඕනේ. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඉතින් විශේෂයෙන්ම ඒගොල්ලෝ වෙනත් රටවල් වල මේ වෙරළ ආරක්ෂක කණ්ඩායම් විදිහට ඒගොල්ලන්ට තමයි මේකදී බලය ලැබෙන්නේ. ඒකට නාවික හමුදාවේම කොටසක් වුණත් ඒගොල්ලන්ට ගුවන් බලය මේ සියල්ල එහි තිබෙනවා. අපිට එහෙම එකක් කරන එකද ලේසි? එහෙම නැත්නම් අපේ මේ හමුදාව ওই විදිහට පාලනය කරගෙන යනකද ලේසි? නෑ වෙරළ ආරක්ෂක හමුදාව දැන් අපි ලංකාවේ තියෙන වෙරළ ආරක්ෂක හමුදාව නමුත් වෙරළ ආරක්ෂක හමුදාවේ බලය තියෙන්නේ වෙරළේ සිට නාවික සතපුම් 14ක් 15ක් පමණ වෙනකල් විතරයි. එතනින් එහාට තියෙන නාවික හමුදාව. එතකොට වෙරළ ආරක්ෂක හමුදාව ඇත්තටම පොලිසිය වගේ. උන්ට පොලිස් පවර්ස් තියෙනවා ඒ තත්ත්වය මත. ඉතින් එතකොට අපිට ගුවන් හමුදාවේ ඒ දෙන ගුවන් එහෙම අපිට දෙන නාවික හමුදාව සහ අනිකුත් ඒවට දෙන ගෝණින් දෙන ආධාර අපිට වෙරළ ආරක්ෂක හමුදාවටත් දෙනවා. අපි නොදී ඉන්නේ නැහැ. නමුත් අපි ඊට එහාට ගිය විශාල ප්‍රදේශයක් තියෙන අපිට ආරක්ෂා කරගැනීමට. ඉතින් ඒ ප්‍රදේශය ආරක්ෂා කරගන්න නම් අපි නාවික හමුදාවත් අපිත් සියලු දෙනා එකතු වෙලා මේ සමුද්‍රීය ආරක්ෂණය ගැන මීට වඩා දැඩි ලෙස අවධානය සිටිය යුතුයි. ඔබතුමා කමාන්ඩුනම් පස්සේ අලුත් තව කරුණු දෙකක් ඉදිරිපත් කරනකො මොකද ඒ ප්‍රතිසන්දාන වැඩ පිළිවෙල තියෙනවා. ඒකත් අපි තාක්ෂණයක් සමග ඉදිරියට යන මං කියවා ගුවන් හමුදාව තාක්ෂණික හමුදාවක් කියලා. ඒතර තාක්ෂණයක් සමග ඉදිරියට යනකොට අපි දැනගන්න ඕනේ තුන්වෙනි කරුණ හැටියට මම කිව්වේ තාක්ෂණීය මට්ටමින් අපි දියුණු වෙ යුතුයි. ඒ වගේම සයිබර් වෝෆෙයර්. අපි දන්නවා දැන් අපි කොච්චර ගුවන් යාන උඩින් ප්‍රහාර දෙන්න හැදුවත් එතකොට අපි විශේෂ අපිට ප්‍රහාරක යාන හෙලිකොප්ටර් යාන තිබුණත් මේ සයිබර් වෝෆෙයා කියන එක මේක ඉතාම වැදගත් තියුණු දෙයක්. ඒතර සයිබර් අවකාශය කියන්නේ සයිබර් ඒරියා එක කියන්නේ ගුවන් හමුදාවේ වගකීමට අයිති වෙන ප්‍රදේශයක්. ඉතින් ඒ සඳහා අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. අපි ඒ සඳහා අපි තරුණ පිරිස අපි බඳවා ගන්න ඕන. ඒ සඳහා වැඩි කැමැත්තක් තියෙන වැඩි හැකියාවක් තියෙන
තරුණ පිරිස අපි ගුවන් හමුදාවට බඳවගෙන මේ සයිබර් වෝෆෙයා කියන එක ගැන මීට වඩා ටිකක් වැඩිපුර හිතලා අනාගතයට මුහුණ දෙන්න අපි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒතර හතරවෙනි කාරණේ හැටියට මම කිව්වේ ශ්‍රී ලංකාව දූපත. ඒතර දූපතට ස්වාභාවික අනතුරු වලින් වෙන විපත් වැඩි. එතකොට මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන පිරිසක් වන අපි හැම විටම සූදානම් වෙලා වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද මහජනතාවගේ ජීවිත සහ දේපල බේරා ගැනීමට වහාම ඉදිරිපත් වෙන්නේ? මොකද එයාර්ෆෝස් එක තමයි ෆස්ට් රෙස්පොන්ඩඩ් කියන්නේ. يعني පළවෙනියෙන්ම අපිට විතා වේගයෙන් ගුවනින් ඒ ස්ථානට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය ඒ සුළු දේවල් අපි මුලදී ගන්න ඕන. ඒ වගේම අපි අනිකුත් අපේ යුද හමුදාව හෝ පොලිසිය හෝ STF එක සමග අපි පුහුණු වීම කටයුතු කරමින් ඔවුන් සමග කොහොමද අපි එකතු වෙලා එවැනි අවස්ථාවකදී මේ මහ ජනතාවට අපෙන් දෙන්න පුළුවන් උපරිම ඒ දෙන්න පුළුවන් උදව්ව කොහොමද කරන්න කියන එක ගැනත් අපි විශේෂ අවධානයෙන් ඉන්න ඕනේ කියලා මගේ කරුණ හතර මත තමයි මගේ ගමන යන්න මම අදහස් කරේ. අපි ගුවන් හමුදාපතිතුමා සමග මේ අද දෙන බිග් ෆෝකස් වැඩසටහන මෙහෙයමින් ඉන්නේ. අපිට තව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. එකක් විශේෂයෙන්ම ඔබතුමාලා මේ සංදර්ශනය ගුවන් සංදර්ශනයේ පටන් ගැනීමත් එක්ක දැන් ලෝකයේ වෙනත් රටවල් සංචාරකයෝ ආකර්ෂණය කරගන්න මේ විශේෂයෙන්ම එක්සිබිෂන් එකක් විදිහට ඒ වගේම ලෝක අනිකයට එන්නත් වගේම වෙළඳපොළ නිෂ්පාදකයන්ට එන්නත් අවස්ථාවක් කරනවා ගුවන් සංදර්ශනත් එක්ක. අපිට දැන් මත්තල ගුවන් තොටුපළක් හැදෙනවා, ඒ වගේම කටුනායක තියෙනවා, ඔබතුමාලා ඉන්නවා. මේකේ මීට එහාවට යන්න බැයිද? මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ මේ ගුවන් කේන්ද්‍රස්ථානයක් කිරීමේදී මොකක්ද තියෙන ප්‍රශ්නේ ලංකාව වගේ රටකට? ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි 70 වෙන සංවත්සරයත් එක්ක අපි කලින්ම මගේ ඔළුවේ තිබෙ හැමදාම මනසේ මම සැලසුම් කරන් හිටියේ චතුර කිව්වා වගේම අපි එයා එක්සිබිෂන් එකක් එහෙම දා ආෂෝ එකක් ඒ තත්වෙන් කරන්න වෙන රටවල් වලට ආරාධනා කරලා ඒ අවශ්‍ය ගුවන් යානා ගෙන්නලා කිව්වා වගේම මත්තල වගේ තැනක අපි ඒ වගේ එක්සිබිෂන් එකක් කරන්න තමයි මගේ අදහස තිබෙන්නේ. නමුත් මේ COVID-19 හත් එක්ක ඒ සියලු දේ වෙනස් වුණා. ඉතින් එතකොට අපිට ඒ වගේ දේවල් කරන්න අපිට ශක්තියක් නැහැ. අනිත් එක වෙන රටවල් ඒකට ඒ විදිහට රෙස්පොන්ඩ් කරන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අපි නැවත වරක් අපි හිතුවා එහෙමනම් අපි ඒ තත්ත්වයට යන්නේ නැතුව අඩු ගන්න අපිට පාලනය කළගත හැකි මට්ටමේ සංදර්ශන මාලාව පවත්වලා අපේ රටේ මහ ජනතාවට තමන්ගේ ගුවන් හමුදාව ගේ තියෙන ගුවන් බලය සහ අනිකුත් අපි මිත්‍රශීලී රටවල් එක්ක කොහොමද අපි හැඩගැසෙන්නේ, අපි කොහොමද ඒගොල්ලොත් එක්ක මේ ලෝකෙත් එක්ක ඉදිරියට යන්නේ කියලා ඔවුන්ගේ ගුවන් සංදර්ශනත් පෙන්නලා ඉදිරියට යන්න පුළුවන් හැමෝටම මේ COVID-19 වසංගතයේ වෙලාවේ කරන්න පුළුවන් තත්ත්වයක් පාලනය කරගනිමින් තමයි මේක අපි සලසුම් කරලා ඉදිරිපත් කරන්නේ. අපි කෙටි විරාමයකට යොමු වෙලා ඉන්න මේ අද දරන බිග් ෆෝකස්. ඔයාලිත් අද දරන බිග් ෆෝකස් සමග සම්බන්ධ වෙන්නේ. අපි හද ගුවන් හමුදාපතිතුමා සමගයි මේ සාකච්ඡාව මෙහෙමමින් ඉන්නේ. ප්‍රශ්න ගණනාවක් ඇහුව අපේ ගුවන් බලය, ප්‍රහාරක බලය, ඒ වගේම ඇයි මේ ඉන්දියානු ගුවන් ප්‍රහාරක යානාවන් සහ මේ සංදර්ශනය සඳහා අනිකුත් කණ්ඩායම් සහභාගී වී සිටින්නේ කියලා ඒකේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. හැබැයි දැන් එතකොට මේ ඉන්දියාව විතරම දෙන්නේ. එතකොට කලාපේ දැන් යුද්ධ කාලේ අපිට ගොඩක් උදව් කරයි කියපු පකිස්තානේ මේකට මේ වගේ සංදර්ශනයකට මේ වෙලාවෙ ඉන්නේ නැද්ද? ඔබතුමාලා පුහුණුව ලැබුව බංග්ලාදේශී වගේ රටවල් වලින් එහි නායකයෝ මෙහි එන්නේ නැද්ද? ගුවන් හමුදාවේ ආය මෙහි නැද්ද? මම ඉස්සෙල්ලා කිව්වාගේ අපි කලාපීය වශයෙන් ඊටාම සුහද විදිහට අපේ ශක්තියින් සහ ඒ සම්බන්ධතාවයන් ගොඩනගමින් යනවා. මේ අවස්ථාවේ 70 වෙනි සංවත්සරය සඳහා පකිස්තාන ගුවන් හමුදාපතිතුමාත්, බංගලාදේශ ගුවන් හමුදාපතිතුමාත්, ඉන්දියන් ගුවන් හමුදාපතිතුමාත්, ඒ වගේම මේ පළාතේ තවත් බලවතෙක් වෙලා ඉන්න පැසිෆික් එයා කමාන්ඩ් USA ගුවන් හමුදාපතිතුමාත් පුද්ගලිකව එනවා. ඇවිල්ලා අපිව මුණ ගැහිලා අපිට සුබපතල යන්න ඔවුන් එනවා. ඒ වගේම චීන සමූහාණ්ඩුවේ ගුවන් හමුදාපතිතුමා මට පුද්ගලිකම ලියුමක් එවලා තියෙනවා. ඒ අරපු ආරාධනාවට මේ වෙලාවේ එන්න විදිහක් නැහැ කියලා. එහෙ තියෙන වැඩ කටයුතු නිසා නමුත් පසු දිනක එන්නම් කියලා. ඉතින් ඒ වගේ අපි මේ කලාපයේ සහ අපිට සම්බන්ධ අපි සියලු රටවල් වලට ආරාධනා කරා. ඔවුන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ආරාධනා කරපු පහෙන් හතර දෙනෙක් වෙනවා. එක්කෙනෙක් පස්සේ එන්නම් කියලා මට ලිපියකින් දන්වලා තියෙනවා. මේකේ ගුවන් හමුදාව දැන් ගුවන් බලය කියන එක අපිට රටේ සංවර්ධන කාර්යයන් වලට කොයි විදිහට යොදා ගන්න පුළුවන්? මේ ප්‍රශ්න අහන්න හේතු වෙන්නේ දැන් ගොඩක් කාලවලට ගුවන් හමුදාව විවිධ කාර්යභාරයන් වලට අපිට යනවා පේනවා, හදිසි අවස්ථාවලදී කැඳවීම කරනවා පේනවා. නමුත් මීට වඩා එහාවට මේ ගුවන් හමුදාවේ බටශක්තිය නැත්නම් සෙබළුන් යොදා ගන්න පුළුවන්ද අපිට? අපි අත්ත වශයෙන්ම හමුදාවක් හැටියට එක පැත්තකින් ජාතික ආරක්ෂාව තහවුරු කරගනිමින් ගුවන් බලය නිසි ලෙස පවත්වා ගනිමින් රටේ
සංවර්ධනයට අපි එක පැත්තකින් ආරක්ෂා පැත්තෙන් සහභාගි වෙනවා වගේම අපි වක්‍රාකාරයෙන් රටේ සංවර්ධනය සඳහා අපේ බටපිරිස සහ අපේ දැනුම සහ අපේ තියෙන ඒ යන්ත්‍රණ අපි පාවිච්චි කරනවා විශේෂයෙන්ම මට කියන්න පුළුවන් අපි ගත්තොත් එහෙම වන විනාශය අපි වන විනාශය පිළිබඳව අපි ගුවනින් නිරීක්ෂණය කරමින් ඒවා ගැන අපි වැඩි අවධානයක් යොමු කරමින් ඒ තියෙන ස්ථාන අඳුනා ගනිමින් අපි ඒ වන විනාශය වළක්වා ගැනීමට අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා ඒ වගේම වන විනාශය වෙලා තියෙන තැන්වලට අපි ගුවනින් බීජ හෙළලා ඒ වනය නැවත වරක් අපි රෝපණය කිරීමට ඒ ක්‍රියාදාමයන් අපි කරගෙන යනවා ඒ වගේම දැන් ගන්න අපි ගිනි නිවීමේ හමුදාවක් ඉන්නවා. ඒතර අපි මේ රටේ ඇති වෙන විශාල ගිනි නිවීමේ ලොකු බලයක් ගුවන් හමුදාවට තියෙනවා. අතන අපි මේ බලය ගොඩනගාගෙන තියෙන්නේ ගුවන් යානා ගිනි නිවීමට තමයි ඉස්සෙල්ලාම අපි ඒක හදාගන්නේ. නමුත් ඒ බලය අපි ගුවන් යානා ගිනි නිවීමට පමණක් තියාගන්නේ නැහැ. රටේ ඇති වෙන ඕනම ගිනි හදිසි අවස්ථාවන්වලදී ඕන් කැඳවීම කරන අපි ඉතා ඉක්මනින්ම ගිහිල්ලා අපි ඒවට සහභාගී වෙනවා. මං තරබල තමයි දැකලත් ඇති අපි ගෝනින් අර බම්බි බකට් කියන වතුර දාලා අපි කලා ගිනි නිවනවා. ඒ වගේම මේ විශාල ගිනි ඇති වෙන අවස්ථාවවලදී අපි ඒකට සහභාගී වෙනවා. අපි ගාවන්න CBRN කියන යුනිට් එක කෙමිකල් බාලජික රේඩියෝ ඇක්ටිව් නියුක්ලිය කියන යුනිට් එක අපි දන්නවා වුහාන් වල ඉඳලා ඉස්සෙල්ලාම ගුවන් යානයේ මේ ලංකාවට එනකොට අපේ දරුවෝ ටික අරගෙන අපි ඉදිරිපත් වෙලා ඒ නිරෝධායන කටයුතු වලට මුලින්ම ඉදිරිපත් වෙන්නේ ගුවන් හමුදා. ඉතින් ඒ වගේ රටේ ඕනම අවස්ථාවක ඕනම වෙලාවක අපිට ලැබෙන ඕනම රාජකාරියක් කරන්න ගුවන් හමුදාව අපි සැදී පැහැදී ඉන්නවා. ඊට අමතරව අපි අපේ සිවිල් ඉංජිනේරු බලකාය විසින් විශාල වැඩ ප්‍රමාණයක් මේ රටේ පාසල් සංවර්ධනය කිරීම, රෝහල් සංවර්ධනය කිරීම, ඒ වගේම අපේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීම, ඒ වගේ පොදු ස්ථාන සංවර්ධනය කිරීම අපි කරගෙන යනවා. මේ අපි 70 වෙනි සංවස්තරයේ වෙලාවෙත් අපි රටේම විහිදලා තියෙන අපේ ඒ ගුවන් හමුදා කණ්ඩායම එහෙම නැත්නම් කෑම්ස් හරහා ඒ පළාතට අවශ්‍ය ඒ වගේ පොදු ස්ථාන වැඩි දියුණු කිරීම මේ අවස්ථාවේ සිදු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රධානම ප්‍රොජෙක්ට් එකක් හැටියට මට මෙතන නම් කරන්න පුළුවන් කණුගස්සව අපි කරන ග්‍රාමීය සංවර්ධන කටයුත්ත. ඉතින් ඒක අපි ගුවන් හමුදාවක් හැටියට බාර අරගෙන අධිකර ජනාධිපතිතුමාගේ ඒ දුන්න මඟ පෙන්වීම මත අපි ඉතා හොඳින් ඒ ග්‍රාමීය සංවර්ධනය කරමින් ඉදිරියට යනවා. මේ මාසය ඇතුළත අපි අපේ ඒ කෙටි කාලීන අපි ඔවුන්ට පොරොන්දු වෙච්ච සියලු දේ දැනටමත් අපි නිම කළ ඉවරයි. ඒවා මේ මාසේ මැද වගේ වෙනකොට අපි ඔවුන්ට ලබා දෙන්න කටයුතු කරනවා. දැන් විශේෂයෙන්ම පහුගිය කාලවකවන අපි දැක්ක යුද හමුදාවේ බොහෝ උසස් වීම් විශාල ප්‍රමාණයක් ලබා දෙනවා. ගුවන් හමුදාවෙත් උසස් වීම් ලබා දෙනවද මේ අවස්ථාවේ? මොකද්ද දැනට තියෙන තත්ත්වය? 70 වෙනි සංවත්සර සමගාමීව අපි දුන්න නිර්දේශ මත එතකොට ගරු ආරක්ෂක ලේකම්තුමත් නිර්දේශ කළා, අතිගරු ජනාධිපතිතුමා අනුමත කළා. මේ වෙනකොට නිලධාරීන් 400 60 දෙනෙකුට පමණත් සෙසු නිලයන් 7400කට පමණත් අපි උසස් වීම් දීලා තියෙනවා. ඉතින් එතකොට ඒ හැබැයි ඒ දුන්න උසස් වීම් සියලු දේ ඔවුන්ගේ සුදුසුකම් සහ ඒ තත්ත්ව ගලපලා නිකම් නිකම් උසස් වීම් දෙන්න බෑ හමුදාවත් තුළ. ඉතින් ඒ ලැබිය යුතු සියලු දෙනාටම මේ 70 වෙනි සංවත්සරයට සමගාමීව අපි වෙනදාට වඩා වැඩි ප්‍රමාණයකින් ඒ උසස් වීම් ලබා දුන්නා. ජාතික ගැටලු ජාතික ප්‍රශ්නවලදී මැදිහත් වීම පිළිබඳව ඔබතුමා සඳහන් කර සිටියා. දැන් විශේෂයෙන්ම ඔබතුමාලගේ කඳවුරු කොපමණ සංඛ්‍යාවක් තිබෙනවද? ඒ වගේම ගුවන් කඳවුරු, ගුවන් ආරක්ෂක ස්ථාන කොච්චරක්ද ලංකාව පුරා අපි දැනට 24ක් තියෙනවා. දැනට ලංකාව පුරා ව්‍යාප්ත වෙච්ච කඳවුරු 24ක් තියෙනවා. ඒකේ 6ක් තියෙනවා ප්‍රධාන ගුවන් කඳවුරු හැටියට අපි බාර ගන්න. ඒ කියන්නේ ගුවන් යානා පිටවල තියෙන. ඒ වගේම අපි ඉදිරියේදී මත්තල අපේ ගුවන්තොටුපළෙත් ගුවන් හමුදා අපේ ඛණ්ඩයක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා. හෙලිටුවස් පටන් ගන්නෙත් ගුවන් හමුදාව. ඒතර දැන් අද වෙනකොට හෙලිටුවස් මොන වගේ තත්වයකද තියෙන්නේ? හෙලිටුවස් කියන්නේ ඇත්තටම අපි ගුවන් හමුදාවෙන් රාජ්‍යයෙන් අපිට කරන ඉල්ලීමක් අනුව ගොඩනගාගත්තු ක්‍රමයක්. ඒ කියන්නේ අපිට හමුදාවල තියෙන ගුවන් යානාවල එන අපිටමගේ සිවිල් පුද්ගලයන් සහ විශේෂයෙන්ම විදේශිකයන් ගමන් කිරීමට අකමැති. මොකද ඔවුන් සඳහා ඉන්ෂුරන්ස් කරන ක්‍රමයක් නැහැ නේ හමුදාවක් තුළ. හමුදාවේ අපි මැරෙන්න ඉන්න මිනිස්සු ඉතින් අපි ඉන්ෂුරන්ස් කරන්නේ නැහැ අපේ දේවල්. ඉතින් ඒක හින්දා මේ නමුත් එළියේ අපි විදේශිකයන් එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව ඇවිල්ලා මේ අපේ ගුවන් යානා යනවා නම් අපි ඒ සඳහා විශේෂිත වූ ඉන්ෂුරන්ස් ක්‍රමයකට සහ විශේෂිත වූ සිවිල් ගුවන් පාලන ක්‍රමවේදයකට යටත් වෙන්න ඕන. ඉතින් ඒ අනුව අපේට ආණ්ඩුවෙන් අපෙන් ඉල්ලපු ඉල්ලීමකට අනුව තමයි අපි මේ හෙලිටුවස් කියන එක කරගෙන යන්නේ. ඒතර ඒක කරන්නේ ඇත්තටම මේ රටේ සංචාරක මේ ක්‍රියාදාමයෙන් සංචාරක කර්මාන්තයට උදව්වක් හැටියට. ඒ කියන්නේ එන සංචාරකයන්ට මේ රට තුළ ඉක්මනින් සංචාරය කරලා මේ රටට විශේෂයෙන් සංචාරකයන් ඇද්දා ගැනීමේ උපක්‍රමයක කොටස්කරුවෙක් හැටියට තමයි අපි ඉන්නේ. ඒතර ඒකෙන් අපි ලබා ගන්න මුදල් අපි සතයක්වත් ගන්නෙ නැහැ. මේ මුදල් සියලු දේ නැවත වරක් රජයේ භාණ්ඩාගාරය වෙත ලබා දෙනවා. ඒක නිසා මේක සමහර විට අපි මේ ගුවන් හමුදා බිස්නස් එකක් කරනවා කියලා හෙලිටුවස් කරලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි දැනට ලංකාවේ කිසිම කෙනෙක් ඒ වෙනි ව්‍යාපාරයක යෙදෙන්නේ නැති නිසා අපි ඒ අඩුව මෙතනින් පුරවමින් සිටිනවා.
ඒ ප්‍රශ්නත් එක්කම දැන් රණවික්‍රම විභූෂණ ඒ වගේම රණශූර වීරවික්‍රම විභූෂණ වගේ ඔබතුමාව ගෞරවයට පාත්‍ර වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට අද වෙනකොට යුද සෙබලට මේ වගේ දෙයක් ගෞරවයක් ලබා ගන්න අවස්ථාවක් තිබෙනවද? එතකොට අලුතෙන් බැඳෙන සෙබල තව ඔබතුමාලා ඇතුළු කණ්ඩායම් කිහිපයක් ගියන් පස්සේ යුද හමුදාවේ මේ ගෙවිච්ච යුද්ධෙට ගුවන් හමුදාවේ යුද්ධෙට මුහුණ දුන්නොයි නැති වෙනවා. එතකොට ඒ අයට කොහොමද මේකට අලුත් තත්ත්වයක් එක්ක හැඩ ගැසෙන්න පුළුවන් අවස්ථාව සහ ඔහු මුහුණ දෙන තත්ත්වෙයි ඔබ මුහුණ දුන තත්ත්වය අතර වෙනස කොයි විදිහට දකින්නේ? නැහැ, මම පුද්ගලිකවම හිතන්නේ මම මුහුණ පුද්ගලිකව මුහුණ දුන්න තත්ත්වය මතු පරපුරට මුහුණ දෙන්න අවස්ථාවක් නොවිය යුතුයි කියලා. මේ රටේ සාමය ආරක්ෂා කරලා අපේ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ඒ වගේම සිවිල් ජනතාව සෑහෙන කැපකිරීම් කළා, ජීවිත පූජා කරලා මේ ලබාගත්තු සාමය අපි ඉදිරියට ආරක්ෂා කරගත්තු දෙයක් නිසා මම බලාපොරොත්තු වෙන්නේ මම 30 අවුරුදු යුද්ධයේදී මගේ මට තිබ්බ අත්දැකීම මම ඉදිරියේදී අනාගතයේදී එන මගේ තරුණ ගුවන් නියමකට හෝ කාට හරි ලැබිය යුතුයි කියලා. එතකොට ඔබ පදංකම් ගැන ඇහුවා. එතකොට අපි හමුදාවකට බැඳෙනකොට අපි කවදාවත් පදංකම් බලාපොරොත්තු බැඳෙන්නේ අපි බැඳෙන්නේ අපේ රට වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, අපේ රටේ ආරක්ෂාව අපි කොහොමද මේ රටට සේවය කරන්නේ කියලා. නමුත් ඒ එක එක අවස්ථාවන් හේදී ඒ යුද්ධයේදී කරන සහ ක්‍රියාන්විතයකදී කරන, යුද්ධයක් කියන වචනේ වැරදි, ක්‍රියාන්විතයේදී කරන ඒ අවස්ථාවන් අඳුනගෙන ඒ පදක්කම් දෙන්න තියෙනවා අපේ යම්කිසි සම්ප්‍රදායක්. ඉතින් ඒක මේ ලෝකේ පුරාම තියෙන සම්ප්‍රදායයි. දැල් දෙවන ලෝක මහා යුද්ධයේදී දුන්න පදක්කම් අද දෙන්නේ නැහනේ. ඒක දෙන්න බෑනේ. එතන ඒ වෙලාවට ඒ සංග්‍රාමවලදී දෙන පදක්කම් තියෙන සිස්ටම් එකක් තියෙනවා. ඉතින් දැන් අනිවාර්ය අපි දැන් අලුතෙන්ම පදක්කම් දෙකක් දැන් ඉදිරිපත් කරා තරුණ නිලධාරීන් සහ සෙසු නිලයන්ට. ඔවුන්ගේ තමන්ගේ යුනිෆෝම් එක ලස්සනට තියෙන්න ඕන නිසා අපි ත්‍රිවිධ හමුදාවත් එතකොට වැඩ බලන මාණ්ඩලික ප්‍රධානීතුමා ඇතුළු ආරක්ෂක ලේකම්තුමා සියලු අපි කමිටියකින් ඒක දැන් අනුමත කළා. අපි දැන් පදක්කම් දෙකක් තරුණ කට්ටියට දීලා තියෙනවා. ඔවුන්ව මොටිවේට් කරන්න, එහෙම නැත්නම් ඔවුන්ව ජවය ගන්න. ඉතින් අපි එවැනි ක්‍රියාදාමයන් වලට යොමු වෙලා තියෙනවා. එයා මාෂල් සුදර්ශන පතිරණ ගුවන් හමුදාපතිතුමා අපත් සමග සාකච්ඡාවේ නිරත වෙමින් ඉන්නේ. ගුවන් හමුදාවේ 70 සංවත්සරය සැමරෙන මොහොතේ ඒ ගැන කතා කරමු අපි තවදුරටත් මේ විරාමයෙන් අනතුරුව. ගුවන් හමුදාපති යාමාශල් සුදර්ශන පතිරණ මහත්මයා අපත් සමග සම්බන්ධ වෙන්නේ අද බිග් ෆෝකස් වැඩසටහන සඳහා. විශේෂයෙන්ම මේ ගුවන් හමුදාව, එහෙම නැත්නම් ගුවන් හමුදාවේ නියමුවන් සම්බන්ධයෙන් අපි යුද්ධ කාලෙ දැකපු දෙයක් තමයි ඔය ටාගට් එකට අපේ කට්ටියට ගහන්න බෑ, ඔය ගහන්නේ හවල් රටේ කට්ටිය, ඔය ඇවිල්ලා එහෙ නියමුව ඇවිල්ලා ඉන්නේ, මේ හැංගිලා ඉන්නවා, ඒ වගේ දේවල් කිව්වා. දැන් ඔබ පියාසර ප්‍රහාරක බලගණයට අනදුන්නු කෙනෙක් විදිහට ඇත්ත කතාව මොකද්ද සහ ඔබේ ජීවිතයේ මෙවැනි අනතුරු වලට මුහුණ දුන්න අවස්ථා තිබෙනවද? ඇත්ත කතාව අපි බොහොම ගුවන් නියම 4-5 දෙනයි, මම හිතන්නේ මැක්සිමම් 6 දෙනයි හිටියේ මේ ප්‍රහාරක ගුවන් බලගණය සඳහා අපේ ශක්තිය යොදවන්න. ඉතින් අපි 6 දෙනා තමයි එකතු වෙලා ඔය හැම ප්‍රහාරයක්ම දියත් කරේ. ඉතින් සමහර වෙලාවට ඒ ප්‍රහාරවල තියෙන සාර්ථකත්වයේ මත සතු රටවත් හිතාගන්න බැරි වුණා මේ ඇත්තටම මේ ලංකාවේ ඉන්න ගුවන් නියමෝද මේක කරන්නේ කියලා. නමුත් අපේ තිබ්බ රට වෙනුවෙන් තිබ්බ අපිට තිබ්බ ආදරයත්, අපේ රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමේ තිබ්බ ඒ කායන අරමුණක් නිසා අපි තාම සූක්ෂම ලෙස ඒක සරසුම් කරලා අපි ප්‍රහාර එල්ල කරා. ඉතින් ඒ වෙලාවේ එවැනි කතාවක් මටත් මතකයි, ඒ දවසල කියනවා. ඉතින් අපි hina වෙලා ඒක කොහොම ආසාවෙන් අහගෙන හිටියා විතරයි. නමුත් අපි අපේ රාජකාරිය අපි හරියටම ඉෂ්ට කරා. ඉතින් බුදුම අහව ප්‍රශ්නේ අපි ඒ සඳහා එවැනි ඉදිරිපත් වීමක් ගැනත් ඇහුවා. ඉතින් මට මතකයි අර ඉස්සර අපි තිරුගුණාමලයට අපේ හමුදාවේ අපේ සහෝදර සෙබළුන් අරන් ගිහිල්ලා ඉතින් 2000ක් පමණ ඒ ජෙට්ලයින් නෞකාවෙන් අරගෙන යනවා යාපනයට. ඉතින් ඒ යනකොට හැම වෙලේම අර මුලතිව් හරියෙන් යනකොට මේ කොටි සිවිසයිඩ් ඒ බෝට්ටු දාලා ඇටැක් කරනවා. ඉතින් නාවික හමුදාවත් එක ගාඩ් කරගෙන යනවා. නමුත් ලොකු සටන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එදා මම තමයි ස්ටෑන්ඩ් බයි හිටියේ කටුනායක. තව මගේ සහෝදර ගුවන් නියමක එක්ක අපි ගුවන් යන දෙකක් හැම වෙලේම ගුවන් ගත වෙනවා. එතකොට මොකද අපි එක වෙලාවකට පහර එල්ල කරනකොට අනිත් එකෙන් ඒක ආරක්ෂා කරනවා. මෙයාට ෆයර් කරනවාද, මිසයිල් ගහනවාද කියලා අනිත් ගුවන් යානෙන් තමයි ඇටැක් කරන ගුවන් යානාව ආරක්ෂා කරගන්නේ. ඉතින් එදත් යම් කිසි පොඩි කාලගුණක තත්ත්වකුත් තිබුණා. එහෙම තියෙද්දි එකපාරටම අපිට නිවුස් එක ආවා, මෙන්න යනවා ඉක්මනටම මේ ගුවන් ගත වෙන්න. මොකද කොටි මේ දානවා මේ සුවිසයිඩ් බෝට්ස් මූදට කියලා. මේකට
ප්‍රහාර කල්ල ද දහක් ත අපේ සහදර සබල න ල පිතම ගැන දැඩිය අවදාන හිට නිසා පිමට දුවල ගහිල්ල අපි නකල ස්ටාට් කල කෆිර දෙක් අපි යන්න පිටත් දෙනකොටම මගේ සහෝදර ගුවන් නියමුවගේ ගුවන් යානාවේ යම් කිසි අවස්ථාවක එක කැඩුනා. දෝෂයක් ඇතිවන සුළු දෝෂයන සුළු දෝෂයක් වනට ගුවන්ගත වෙන්න බෑ. ඒට ඉන්න වන ඉතට මට ද අපිට අපේ සම්ප්‍රදායනුව අපි දෙක් ගුවන් අතගෙන්න්නේන නොත් මේ වෙලා මට හිත ති වෙලාවත් බෙන තන දහක් දම්මූද අතර මංගල සටනකටයන වෙලා මට තනය හරිම යනක ම ගිය නමුත් ගහම ම දක් අපි අර සාමාන්‍යයෙන් අපි යම්කිසි උඩ මටම කිදර තමයි ප්‍රහර එල්ල කරන්න තේ මටමට ඇන්ඩ බෑ වෙදක හිදමට බලාක්ු නිසා ඒනිසා මට පල්ල හට එන්න වන ති පල්ල හටල්ලා ම බලති වලට එකට මට ල වෙඩි වරසාාවකට වෙලාවේ. මාව යට වුණ එකොල්ල කියන්නේ එකොල දැනගත්ත ම තනියෙන් එනවා කියලා ඇල්ලා හතර පැත්තම වැඩි තියන් පටන්ගත නමුත් මගේ වාසනාවට වැඩිල්ලක් ැදුන්න නමුත් නොදක හැම පැත්තම ්‍රේසර්සයනවා මේ ලොකුලොකු ගිනි බෝල වගේවෙන් ගන්නානාවට පහර දෙනවා තොට මම කොමරේ ඒ වලක්ලස රිග රිගන මුලති වඳරගත්ත තුරම දක් බිච්චගේ මේකොල කලබල ලක් වට බෝටික මුදර දාගන්න හදනවා තිමගේ වෙලාකට ප්‍රහරයක් එල්ල කර. එල්ල කල්ලා ඒ ප්‍රහාරය හරියට මිලක්කට වැදුනා වැදිලා මර වැඩි ප්‍රහරවලින් බේරලා මං කොහොමද ආපහු කටුනකට ආවා. තේවෙලා ම අදර සන්තෝෂ වෙනවා මගේ තනියෙන් එදා තමයිට අපේ රටේ ආරක්ෂා වෙනුවෙන් අපි කරන රාජකාරය වෙනුවෙන් සම්ප්‍රදායට එහා ගිය දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ කරපු දේ ගැන ම අදර සතුටු වෙනවා. දැන් බිග්වන් යන දෝෂ සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් කතා කරද්දී අපේ රටේ විශාල පිරිසක් ගුවන් සෙබලෙක් ඉතා තරුණ කාලයේදී විශ්‍රාම ගැනීමේ වයසට එනවා. ඉතින් මේ අය ගොඩක් අවසාන වශයෙන් එක්ක ගත්තොත් ආරක්ෂක අංශයේ රැකියාවල වෙනත් තැන්වල තමයි වැඩ කරන්නේ. නමුත් පුහුණු ශ්‍රමිකයෝ ගොඩක් දේවල්වලට දක්ෂ අය. අද වෙනතුරු ඒ අයට වැඩ කරන්න ප්‍රධාන පෙළේ මාරු එකක් ඒ වගේම වෙනත් විදිහකින් ඔයගොල්ලන්ගේ සේවය යොදා ගන්න විදිහක් නැහැ. අදටත් මගේ තැන්නේ හෙලිකොප්ටර්ස් ගොඩක් ග්‍රවුන්ඩ් වෙලා තියෙනවා M7 වගේවා. බැයිද මේ වෙනුවෙන් අපිට ඉදිරි පියවරකට යන්න? නෑ ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ අදහසක් ගතුර ඉදිරිපත් කරේ මේක අපි රටක් හැටියට අපි ඉදිරියට යා යුතුයි. එතකොට අපි ගුවන් අමුදාව තුළ තාක්ෂණික මට්ටමින් දියුණු කරලා ඒ එන තාක්ෂණික නිලධාරීන් එතනින් ඉදිරියට යා යුතු මගක් අපි ඉදිරිපත් කරන්න. ඇතර මේ වෙනකොට අපේ ගුවන් හමුදා හැටියට ගතත් අපේ ගොඩාක්ම තාක්ෂණික නිලධාරීන් පිටරටල්ලෝට යනවා. විශේෂම මැද පිරිදික තියෙන ඒ එම්මාරෝ සේම නැත්තන් ගුවන් යාන නඩත්තු කිරීමේ ඒ ආයතන වෙත යනවා. දියක හොඳයි. නමුත් අපිට ලංකාව තුළත් මොවුන රඳාගෙන මොවුන්ගේ තියෙන දැනුම යොදාගන්න ඕන. එතකොට ඒකට ශ්‍රී ලාංකීය අපේ ව්‍යසායකයන් ඉදිරිපත් වෙලා එවැනි එම්මාරෝ එකක් හදලා ඔවුන්ට අවස්ථාව දෙනවනම් ඒක ඉතාම හොඳ අදහසක්. ඒකට අපි ඉතාම හොඳින් අපි ගැන අවධානය නින්න පුලන් අපි ඔොන්ට උදව කරන්න පුළුව නමුත් ඔවන් ඒ පැත්තෙන් එක හදාගෙන ඒ අවශ්‍ය විශේෂයෙන්ම එම්මාර එකක් එමනත්තන් ගුවන් යන නරත්තු අංගන හදනකොට ඒක අවශ්‍ය සහතික පත්ව තියන එක ඒ හරි ස්ටෑන්ඩ එකක්ට හදන ද උඩි නවන උනරි පොඩක් ම පල්ලට වැටවා ඇති ඒක නිසා අපි එවැනි තත්වයකට කාටරි ගොඩනගාගන්න පුළුවන්න ඒ තියෙන සහතික වලට ඔවන් ප්‍රමතින් වලට අනුකූලන අපි ඔවන්ට අපේ සහය ලබාදෙන. ගේ තව පැත් න රජ මටමෙන් අපි රුසියාව හමත යුක්්‍රේණය ්‍රී ලංකා රාජ්‍ය මට්ටමින් ගුවන් හමුදාව ඒ රාජ්‍ය මට්ටමෙන් එන එම්මාර එකක් අපේ තියන තාක්ෂණක දැනුවත් එක ලංකාම ස්ථාපිත කරන පුළුවන්. ඔය තියෙන ඉලක්ක දෙක මතම ඇත්තටම මේ වෙලාව අපි සාකච්ඡා කරමින් ඉන්න. අවසාන වශයෙන් මං දැන කෙටි වෙලාවේ හැත්තවන සංවත්සරය සමගාමය මොනවද වැඩසටහන් පෙළ ගැස්ම විදිරපුතුමල්ල සංවිධානය කරන්න මේ දිරිදින කිහිපේ අපි අතන දැන් දෙවැනිද අපේ ගුවන් හමුදා දින අපි වෙනෙන් පෙළපාලිය පවත්වල අපේ සම්ප්‍රදායට කටු ගුටික අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉටහස අද අපේ ගුවන් බලය සහ අපේ මිතුරොත් එක් එකතු වෙලා අපි ගුවනට ගුවන් සංදර්ශනයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරත්තු වෙන 3-4 ගාලු මෝදර පිටියේ හැන්දෑව 5ට ඉරස එතරින් එහට ගියාම පස්වෙනිදා අපේ තියෙනවා කල පැරඩ් එකක්. කල පැරඩ්යක් කියන්න ඇතික ජනාධිපතිතුමා මති මගින් රටේ ආරක්ෂා වෙනුවෙන් කරපු ඒ තිබ්බ දුන්න කැපමීම මත අංක 5 ජෙට් බල ගැනයටත් අංක 6 හෙලිකොප්ට බල ගණයටත් ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවයක් තියෙනවා කටුනායක පස්වෙනිද. ඉතින් එතින් එහට ගියහම අපේ සයිකර් රේස් තිනති විවිධ අනිකුත් ක්‍රීඩාකට තුළ දිමිනින්න්නවා වගේ මරබංකිවගේ කනුගස්ව ප්‍රජෙක්් අපි ඉවර කරලා රට බාර දෙන්න තියෙන. හැත්තවෙන වසර කියල මේ සුමානකින් අපි මේ ඉවරගන්න බලාපොරොත්තු වෙන්න ගුවන් හමුදාවෙන් රට වෙන්න තියෙන සේවාව අපි ඉදිරියේදී තව අවුරුදු 100ක් හෝ 200ක් දක්වා අපි ඉදිරියේදී දිකටම කරනවා.
ගුවන්හමුදා පාපතිස්වරම අවුරුද්ද දෙත්තේ කියන්නේ උත්සවශ්‍රීයෙන් පවත්වන කටයුතු කරනවද? අනේ වැඩම දා ගිය පාර වගේ අපි දවස් 3ක් යන්න බෑ මේ කොවිඩ් උගදරත් එක්ක අපිට ඒක දවස් 3කට යන්න බෑ. නමුත් අපි එක් දින පාපති සවාරියක් අපි සැලසුම් කළා තියෙනවා. ඒකට ලංකාවේ ඉන්න අපේ පාපති තරඟ කරුවන් කාර්යයන් සියලු දෙනාම සහභාගී වෙනවා. අපි අද දවස වෙන්කර විශේෂම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 සංවත්සරය සමරන වෙලාව. නමුත් ඒ වගේ වෙලාවක කතිකාව ගොඩනගන්න සුදුසුයි රටේ ගුවනේ ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානයේ තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අපේ ප්‍රහාරක හැකියාව සම්බන්ධයෙන් ඒ වගේම හමුදාවේ ශක්තිය පිළිබඳව වහන්න යාමාශල් සුදර්ශන පත්‍රණ ගුවන් හමුදාපතිතුමාපත් සමග එකතුනේ වෙනම ස්තුති සම්බන්ධ නඩුපතිතුමා. අයිබෝ අපි වැඩසටහන නිමා කරනවා. මින් අනතුරුව ඔබට පුළුවන් අපේ මධ්‍යහන පුවත් විකාශනය.